ඒකවේ ඉන්ද්‍රියානි පතමානි පංච සද්ධින්ද්‍රියන් විරින්ද්‍රියන් සතිින්ද්‍රියන් සමාධින්ද්‍රියන් පඤ්චින්ද්‍රියන් ඉමේ සංකෝ පංචන්නම් ඉන්ද්‍රියානං සමත්තා පරිපූර්ණතා අරහං හෝති තතෝ මුදුතරේ අනාගාමී හෝති තතෝ මුදුතරේ සකදාගාමී හෝති තතෝ මුදුතරේ සෝතාපන්නෝ හෝති තතෝ මුදුතරේහි ධම්මානුසාරී හෝති තතෝ මුදුතරේහි සද්ධානුසාරී හෝති ඉති ස්වාමීන් වහන්සේ තේරුම් ටිකක් පොඩ්ඩක් මතකයට ආවනම් කියන්න පුළුවන් නම් මානෙනි ඉන්ද්‍රිය ධර්ම පහ විද්‍යාමාන වෙනවා පත්තහා ඉන්ද්‍රිය විරි ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය මානෙනි ඉන්ද්‍රිය ධර්මයන් පහෙන් පහ සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වුණා නම් ඒක නම් රහත් භාවයට පත් වෙනවා ඊට වැඩි තුනී වුණා නම් මුද්ද වුණා නම් අනුනම් ඒක නම් අනාගාමී බවට පත් වෙනවා ඊටත් වැඩි තුනී නම් මුද්ද නම් මනුනම් ඒක නම් සකදාගාමී වෙනවා ඊටත් වැඩි තුනී නම් මුද්ද නම් මනුනම් ඒක නම් සෝවාන් බවට පත් වෙනවා ඊටත්දී අරුණන් තුනී නම් මුද්දුනම් ඒක නම් ධම්මානුසාරී බවට පත් වෙනවා ඊටත්දී තුනී නම් මුද්දුනම් අරුණන් ඒක නම් සද්ධානුසාරී බවට පත් වෙනවා ඉතින් දිස්වෙන්නේ කමඨාන් දෙනු ලබන කුටිය සහ භාවනා කුටිය කියතිනන මේක පිරිමි කට්ටිය සඳහා 11 පිරිමි කට්ටිය සඳහා 11 කුත් කාන්තාවන් සඳහා පිරිමි 4 කාන්තාවන් කුටි වලින් සමන්විත ශාලාව මේ ගිලම්පස වේලාවක් සෑම විදර්ශනා භාවනා මධ්‍යස්ථානයකම කමඨහන් කුටියක් තියෙනවා. මේ කමඨහන් කුටියට යෝගීන් තනි තනිවයි ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට පැමිණෙන්නේ. මේ යෝගීන්ටම ආවේනික වන භාවනාවෙන් දියුණු වන සා අවස්ථාවල ඒ අයට වෙන වෙනම කමඨහන් දීම කල්යාණ මිත්‍රයන්න් වහන්සේ විසින් කරනු ලබනවා. මේ විදර්ශනා භාවනාවේදී කමඨහන් පොදුවේ දෙනු ලබන්නේ පළවෙනි කර්මස්ථානයේ පමණයි. මාමීට පෙර සඳහන් කළාසේ පළවෙනි කර්මස්ථානයේ පමණයි කෙනෙකුට දෙනු ලබන්නේ. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් ඒ තැනැත්තාගේ චරිතවලට අනුව දියුණු වෙන ස්වභාවය සහ දියුණු වීමට අවශ්‍ය කරන පසුබිම් සැකසීම කරන ලබන්නේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ විසින්මයි. බොහෝ විට චරිත අතර රාග චරිත, ද්වේෂ චරිත, අධික මෝඩ චරිත මෙබඳු චරිත ගොඩක් හමු වන නිසා එකිනෙකා ලබන අත්දැකීම් බොහෝ විට වෙනස් වෙනවා. හැම අතින්ම වෙනස් වෙනවා. දහ දෙනෙක් ගත්තොත් දහ ආකාරයක්. මේ නිසා දහ දෙනා දහ ආකාරයක් වෙද්දී එක පොදු න්‍යායකට පෙමිනෙන්න බෑ. ඒ නිසායි වෙන වෙනම භාවනාවේ දියුණුවත් එක්කම භාවනා වෙනස් වීමත් එක්කම යෝගියාට දැනෙන ස්වභාවයත් එක්කම තනි තනිව කතා කරමින් කමඨහන් දෙනු ලබන්නේ. ඒ සඳහා භාවිත කරන කුටියයි ඔබට මේ දිස්වෙන්නේ. අපි දැන් ඉදිරියට යමු. මේ භාවනා මධ්‍යස්ථානයේ පොඩි යෝගෙන් සඳහා සකස් කළ කුටියක් බැලීමට සහ යෝගෙන් කරන සක්මන් භාවනාවක් ටිකක් අපේ හිතට එකතු කරගන්න ටිකක් ඉදිරියට යමු.